ඌරු පැටව් තුන් දෙනාගේ කතාව. එකෝමත් එක කාලෙක මහලු ඌරු අම්මෙකුට ඌරු පැටව් තුන් දෙනෙක් හිටියලු. ඉතින් මෙයාලට ඇති තරම් කෑම බීම නොතිබුණු නිසා මෙයාලා ටිකක් විතර ලොකු වුණාම එයාලගේ ඌරු අම්මා මෙයාලව තනියෙන් ජීවත් වෙන්න පිටත් කරාලු. පළමු ඌරු පැටිය හරිම කම්මැලිය. කටොල් හොයාගන්න වැඩිය දුර යන්නේ නැතුව පිටුරු වලින් හදාගන්න ඕනේ. එතකොට මට හවස් වරු නිකන් ඉන්න පුළුවන්නේ. ඉතින් පළමු ඌරු පැටියා එයාගේ ගෙදර පිදුරු වලින් හැදුවලු. දෙවෙනි ඌරු පැටියත් කම්මැලිය. හැබැයි පළවෙනිය තරම්ම නැහැ. ගඩොල් හොයාගෙන දුර යන්නේ මොකටද? පිදුරු වලට වඩා දර කොහොමත් හයයිනේ. කොහොමත් වැඩි වෙනවනේ. මට දැන් හොඳටම මහන්සි. ඉක්මනින් ගිහ හදාගෙන හවස්වරු නිදහසේ ඉන්න ඕනි. ඔන්න ඉතින් දෙවෙනි ඌරු පැටියා දරවලින් ගේ හදාගෙන හවස්වරු සතුටින් ගත කළාලු. හැබැයි ඉතින් තුන්වෙනි ඌරු පැටියා නම් පොඩ්ඩක්වත් කම්මැලි නෑ. හරිම කඩිසරයි. එයා එයාගේ ගේ හැදුවේ ගඩොල් වලින්. ඒ විතරක්ද, චිමිනියක් තියෙන දරපෝරණුවකුත් හැදුවා. පෙනුමේ හැටියට නම් ඕන දරුණු හුළඟකට මේ ගෙදර ඔරොත්තු දෙනවා. ඔන්න ඊළඟ දවසේ ඔතනින් යනවා නපුරු ඌරුකෙක්. එයා දකිනවා පළවෙනි ඌරු පැටියාගේ පිදුරු වලින් හදපු ගෙදර. එයා පොඩ්ඩක් ළඟට ගිහින් ඉව කරලා බලනවා. අතරේ කෑමට මට රසවත් ඌරු පැටියෙක්. ඌරුකයා දොරට තට්ටු කරලා, ඌරු පැටියෝ ඌරු පැටියෝ මාව ඇතුළට ගන්න. නෑ නෑ නෑ, කොහොමත්ම ඔයාව ඇතුළට ගන්නෙ නෑ නෑ නෑ. ඌරුකයාදත් විරිත්තලා කිව්වා. එහෙනම් මම පිඹලා ඔයාගේ විනාශ කරලා දානවා. ඌරුකයා පිඹලා පළවෙනි ඌරු පැටියාගේ ගෙදර විනාශ කරලා දැම්මා. පළවෙනි ඌරු පැටියා ඉක්මනින් දුවලා ගියා එයාගේ දෙවෙනි ඌරු පැටියා ගෙදරට. ඌරුකයා දරවලින් හදපු ගෙදරටත් ආවා. ඌරුකයාට දැනුණා ඌරු පැටව ඇතුලේ ඉන්නවා කියලා. ඌරුකයාගේ කටට කෙලිනුවා. ඌරුකයා ආයෙමත් දොරට ගහන්න පටන් ගත්තා. ඌරු පැටියෝ ඌරු පැටියෝ මාව ඇතුළට ගන්න. නෑ, කොහොමත්ම ඔයාව ඇතුළට ගන්න නෑ නෑ. එහෙම කියපු ඌරුකයා දත් විරිත්තගෙන, එහෙනම් මම පිඹලා ඔයාගේ විනාශ කරලා දානවා. ඔන්න ඉතින් දරගෙදරත් කඩපු නපුරු ඌරුකයා හැදුවේ එක පාරම ඌරු පැටව් දෙන්නව අල්ලගන්න. ඌරු පැටව් දෙන්න බය ගැහෙනවා. ඌරු පැටව් දෙන්න දුවලා 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 ගිහින් තුන්වෙනි ඌරු පැටියාගේ ගෙට ඇතුල් වුණා. ඉක්මනින් ඇවිල්ලා දොර වහගත්ත හින්දා ඌරුකයාට ඌරු පැටව් දෙන්නව අල්ලගන්න බැරි වුණා. මේ වෙලාවේ දරුණු බඩකින්නකින් ඉන්න ඌරුකයා ගඩොල් වලින් හදපු ගෙදරටත් ආවා. හොඳට ඉව කරලා බලපු ඌරුකයාට තේරුණා ඌරු පැටව් තුන් දෙනෙක්ම ගඩොල් වලින් හදපු ගේ ඇතුලේ ඉන්නවා කියලා. ඌරු පැටව් තුන් දෙනා හොඳටම බය වෙලා. ඔන්න කලින් සැරේ වගේම නපුරු ඌරුකයා ඇවිල්ලා මේ ගෙදර දොරට තට්ටු කරා. ඌරු පැටියෝ මාව ඇතුළට ගන්න. නෑ නෑ නෑ, කොහොමත්ම ඔයාව ඇතුළට ගන්න නෑ නෑ නෑ. එහෙම කියපු ඌරුකයා දත් විරිත්තගෙන, එහෙනම් මම පිඹලා ඔයාගේ විනාශ කරලා දානවා.
අනේ මේ නපුරු වෘකයා කොච්චර පිම්බත් ගඩොල් ගෙදරට නම් කිසි දෙයක් උනේ නැහැ. අන්තිමට වෘකයා මෙහෙම කියනවා, මම කොච්චර පිම්බත් මට මේ ගෙදරට මුකුත් කරගන්න බැරුණා. ඒ වුණාට මම මගේ උත්සාහය අත්හරින්නේ. හොඳටම කේන්ති ගිය නපුරු වෘකයා මේ වෙලාවේ කියනවා, මම චිමිනියෙන් එවිල් හරි උඹලව අල්ලගන්නවා. ඔන්න මේ වෙලාවේ පුංචි උරු පැටව තුන් දෙනාට තේරුණා මොකද්ද වෙන්න යන්නේ කියලා. ඒගොල්ලෝ ඉක්මනටම ගිනි උදුනේ ලොකු භාජනයකට උණු වතුර දාලා රත් කරා. චිමිනියෙන් පහලට බහින්න ගිය වෘකයා එක පාරටම උණු වතුර භාජනයට වැටුණා. ඌරු පැටව තුන් දෙනා ඉක්මනින් භාජනේ පියන වහලා දැම්. ඔන්න ඔහොම තමයි නපුරු වෘකයා විනාශ වෙලා ගියේ.